කැමති ඉනන්තරුව මොයෙන් අපේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥතුමන් වෙතට දැන් මම ඔබතුමන්ගෙන් මෙහෙම කාරණාවක් අහන්න මම හිතනවා ඔබතුමන් මිට පෙර ආතෝ වටේ කතා කළ යුතු කොටසක් තිබෙනවා කොහොම මේ වටේදී එයාට ඔබතුමන්ට අවස්ථාව දෙන ගමන්ම දැන් මේ 21 වන සියවසේ කාන්තාව සෑහෙන කාරණාතුන් ඉදිරියෙන් ඉන්නවා කියන තැනදී තර්කයක් ඇත්තේ නැහැ මොකද අය තමන්ගේ කීර්තියත් ඉන්නේ ඒ වගේම මොකද රැකියාවක් ඉදිරියට යන්න යන තමන්ට මුදල් හොඳ හැටි තමන්ගේ අතේ ගැවසනවා වෙන්නට පුළුවන්. ඒ වගේම කීර්තිය ලැබෙනවා ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය මේ සියලු දේ තමන්ගේ සාර්ථකත්වය අනුව ලැබෙනවා වෙන්නට පුළුවන්. මම අහුවොත් මෙහෙම මේ චරිතය මේ කාන්තා චරිතයද සරලව සිටපු කාන්තා චරිතය මේ විදිහට වෙනස් වෙද්දී සමහර විට මේ පෞල් ලේඛකය තුළ සිටින තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පියා මේ වගේ පිරිමි පාර්ශවයට මේ සමහරට අභියෝගයක් කියලා හිතන අවස්ථාවන් නිසා ගැටුම් ඇති වෙන්නට පුළුවන් දෙ කියලා. මොකද මේක අපි කවුරුත් මිනිස්සු. මේ කාරණාවේදී මේ ඉරිසියාව කියන දේ පිරිමියෙක්ට පමණක් ඇති වෙන දෙයක් නෙවෙයි කාන්තාවට උනත් ඇති වෙනවා. මෙතනදී මේ ගැටුම සමහර විට මේ කාන්තාව යන ගමනත් එක්ක ඇය සිටින තැනත් එක්ක මේ හැමෝටම අදාළ වෙන්නේ නැහැ. එහෙම තත්වයක ඉතාලම මං කිව්වොත් ඉතාම ශක්තිමත් සහ ජනප්‍රිය කාන්තාවක් සිටින තැනක කියලා. එහෙම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්ද මෙතනදී පෞල් ලේඛකයට මේ බලපාන්න පුළුවන්ද මේක කොහොමද වළක්වගන්නේ? ජනප්‍රිය කාන්තාවන් ඉන්න කට්ටියට හැබැයි කැමති ජනප්‍රිය කාන්තාවන් එක්ක ඉන්න. නමුත් කොහොම වුණත් ඔය ප්‍රශ්නේ උත්තර දෙනවා නම් මේ මෙතන තියෙන ප්‍රශ්නේ මං හිතන්නේ මේ එක්තරා මහත්මියගේ කටින් පිට වුණ මේ පිරිමියෙක් කැමති නැහැ ඒ වගේම ගැහණියෙකුත් කැමති නැහැ පිරිමියෙක් කැමති නැහැ ගෑණිය පිරිමියෙක් විදියට වැඩ කරනවටත් ඒ වගේම ගැහණිය කැමති නැහැ මේ පිරිමියා ගැහණියෙක් විදියට වැඩ කරනවටත් මං හිතන්නේ ඔන්න ඔතෙන්දී තමයි මේ ඉරිසියාවට වැඩිය ප්‍රශ්නේ මතුවෙන්නේ ඇතම් කාන්තාවන් මං හිතන්නේ මේ මේ මෙතනදී වචන දෙක පටලවිල්ලක් තියෙනවා මේ මේ ස්ත්‍රී නිදහස ගැන කතා කරන ඇතම් පිරිස් භාවිතා කරන මොකද බොහෝ අය කියන්නේ කාන්තාවට සමතන ලැබිය යුතුයි කියලා මං නම් ඒකට පාවිච්චි කරන වචනය සමතන නෙමෙයි නිසිතන ලැබිය යුතුයි මොකද කාන්තාවත් පිරිමිය වගේම වෙන්න ඕන කියලා මේ සමතන ලැබිය යුතුයි කියන මතයක් නෙමෙයි තිබියන්නේ කාන්තාව තමන් කරන රාජකාරිය තමන් දරන වගකීම අනුව ඇයට මේ මෙතුමෙල්ලා කිව්වාගේ ඒ අවශ්‍ය සහාය දෙමින් ඇයට තැබියුතු ස්ථානේ ඇයි සිටියුතු ස්ථානේ ඇයට දැබියුතු ගෞරවය ලබා දිය යුතුයි ඇයට නිසිතැන ලබා දිය යුතුයි මං හිතන්නේ මෙන්න මේ ප්‍රශ්න ගොඩක් දේවල්ට හේතුව තමයි මේ ඇතැම් කාන්තාවන් මේ පවුලේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඇය රැකියාවක් කරාම ඇය මුදල් හම්බ කරාම සමහරක් වෙලාවට දැකලා තියෙනවා මේ විවිධ නඩු වලට පැමිණ මං කාන්තාවන් කියන කාරණයන් වලින්ම මම ජොබ් එකක් කරනවා මේ එයා ජොබ් එකක් කරනවා ඉතින් ඒක නිසා අපි දෙන්නම මේ හැමදේම කරන්න ඕන කියලා මේ සියලු වගකීම් ටික පුරුෂයා වෙත පවරන්න උත්සාහ කරනවා මම පිළිගන්නවා පුරුෂයා මේට ඉතා හොඳ සහයක් දිය යුතු ළමයින්ගේ සහයක් දිය යුතු මව රැකියාවක් කරනවා ඇය අමතර කැපවීමක් කරනවා ඒ කැපවීමට ඇයට සැලකිය යුතුයි නමුත් අපි මේතා කතා කර දේවල් තමයි මේ පවුල කියන්නේ ඒකකේ මෙහෙවන්නා බවට පත් වෙන්නේ කොතරම් පුරුෂාධිපත්‍ය සමාජයකවත් අපි පිළිගන්න ඕන අපේ අම්මා තමයි ගෙදර මේ දේ හැමදේම සැලසුම් කරන ඇය තමයි පවුලේ දියුණුවේ අඩිතාලම වන්නේ ඉතින් කාන්තාවක් රැකියාවක් කළා හරි මේ 21 වන සියවසේ කාන්තාවක් කියලා හිතලා හරි ඇය කියනවා නම් මේ නැහැ මට ඒව කරන්න බෑ ඔයා කරන්න ඔයා ළමයා බලන්න ඔයා මේ ළමයාගේ මේ ඇඟ හොදන්න මේ ටික කරන්න මේ හැමදේම කරන්න ඔයා උයන්න මේ ටික කියනවා නම් කාන්තාවක් මෙතෙන්දි තමයි මේ පුරුෂයා සහ කාන්තාව අතර ගැටුම් මතුවෙන්නේ මං හිතන්නේ සාමාන්‍ය පුරුෂයෙක් අකමැත්තක් නැහැ තමන්ගේ මං හිතන්නේ මේ අපි මේ ඉන්න මහත්මියන් ගත්තොත් මේ මහත්මියන්ගේ සෑම මම දන්නේ මේ පත් විවාහකද කියලා මේ විවාහක මහත්මයන්ගේ සැමියන් ආඩම්බර වෙනවා ඇති ඔවුන් ගැන මොකද මගේ බිරිඳ ඉන්නේ මෙන්න මේ තැන මං හිතන්නේ මේ ඉරිසියා ඇතම් ඇති ඉතා ස්වල්ප ප්‍රමාණයක් මේ ඉරිසියා ගන්න නමුත් බහුතරය ගත්තම ඉරිසියාවක් නැහැ අතරම සතුරක් ලබනවා තමන්ගේ බිරිඳ යම් උසස් තැනක ඉන්නවනම් ඒක නිසා අර ඔබ කියපු කාරණේ මම එකඟ වෙන්නේ නැහැ මොකද ඉරිසියාව නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ කාන්තාව තමන්ගේ මේ 21 වන සියවසේ මුහුණ දෙන කාන්තාව විශේෂයෙන් මේ ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රශ්නයක් යොමු වුණා මේ අතුලන්තයේ සුන්දරත්වය මොකද්ද වෙලා තියෙන්නේ දැන් කියන මම හිතන්නේ ඒක බලපාන්නේ මහත්මිය මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ හිපොප් පැල්ලේ කාන්තාවන් ඉන්නවනේ මේ අලුත්ම ක්‍රමේ හිපොප් පැල්ලේ මේ කාන්තාව විශ්වාස කරන විදිය සහ මේ මෙතන ඉන්න මේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්න මෙතුමියන්ලා විශ්වාස කරන අතර ලොකු ගැප් එකක් තියෙනවා ලොකු පරතරයක් තියෙනවා මෙන්න මේ පරතරය තමයි මේ කැඩපත වෙනි මෙවැනි කාන්තාවන් ගැන කතා කරන වැඩසටහන් වලින් අපි නැති කළ යුත්තේ මොකද විවිධ බටහිර මාධ්‍යන් තුලින් ඒ වගේම අපේ ඇතැම් මාධ්‍යන් ඔබ වැනි මාධ්‍යන්ට මා ඒ වගකීම් පවරන්නේ නැහැ නමුත් වගකීම් විරහිත ක්‍රියාත්මක වෙන ඇතැම් ජනමාධ්‍ය මගින් මේ කාන්තාවගේ තියෙන ආකල්පය සහ ඇයන්ගේ ඔළුව නරක් කරලා තියෙන සමහර තැන්වලදී මොකද කාන්තාවට අපි
ayat nisitana diyutte sa ayage abiyoga penna diyutte me ada api saakatcha mandape katha karana wage tamange yutukamath handuna gena menne meyata muhuna dena aakare pilibada man hitanne tamange yutukamath handuna gena mewata muhuna denawanta kaantawa purudu wenawa nan me kisima gatuluwak matu wenna ne tamange yutukama amathak karala aitihwasikama gena vitarak katha karanna giyot anne etendi gatuluwak matu wenna oh man hitanne e thamai wedagathma kaaranawa api kadapata tulin nada